ගංජා රැගෙන එන පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිසියට ඔත්තු දුන්නේ යයි සැකකොට වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ අත්පා කඩුවලින් කපා ඔහුගේ එක් පාදයක කොටසක් රැගෙන පලා ගොස් දින කිහිපයක් තිස්සේ සැඟව සිටි ප්‍රධාන සැකකරු ඉකුත්දා කුරවිට පොලිසියට භාර විය. ඔහු මෙලෙස පොලිසියට භාර වී ඇත්තේ ඔහු විසින්ම කුරුවිට පොලිස් ස්ථානාධිපතිවරයාට දුන් දුරකථන ඇමතුමක් පසුව බව ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත. මත්කුඩු ඇත්තිතිව පුද්ගලයෙකු කුරුවිට බස් නැවතුම අසල රැඳී සිටින බව ඔහු විසින්ම පොලිසියට දුන් දුරකථන ඇමතුමට අනුව බස් නැවතුම අසලට ගිය පොලිස් කණ්ඩායමට මොහු කොටු කරගෙන තිබුණි. පොලිසිය පවසන්නේ අල්ලා ගන්නා ලද අවස්ථාවේ ඔහු සන්තකයේ මත්කුඩු ග්‍රෑම් දෙකක් තිබූ බවය. මාලිගාතැන්න ප්‍රදේශයේ පදිංචි සුනන්ද නැමැති අයෙකුට තවත් පුද්ගලයෙකු සමග පැමිණ මෙසේ කඩුවලින් පහර දී ඔහුගේ පාදයේ කොටසක් සිරුරෙන් වෙන්කරගෙන රැගෙන ගිය බව කියන මෙම සැකකරු කොටු කර ගැනීමට වේයන්ගොඩ පොලිසිය හා බස්නාහිර අපරාධ විමර්ශන කොට්ටාසේ පුළුල් මෙහෙයුමක් දියක් කර තිබේ. ඒ අතරතුර මෙම සැකකරු කුරුවිට පොලිස් බල ප්‍රදේශයට ගොස් පොලිසියට දුරකථන ඇමතුමක් දී අත්අඩංගුවට පත්වීම සිසු පොලිස් නිලධාරීන්ගේ සැකයකටද භාජනය විණි. පසුව මේ බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දැනුවත් කිරීමෙන් පසු බස්නාහිර උතුරු අපරාධ කොට්ටාසයේ නිලධාරීන් කණ්ඩායමක් කුරුවිට පොලිසියට ගොස් සැකකරු භාරගෙන පෑලියගොඩ පිහිටි එම ඒකකයට ගෙන එන ලදී. එහිදී කළ ප්‍රශ්න කිරීමේදී සැකකරු විසින් සිදු කරන ලද අමානුෂික ක්‍රියාව හෙළි වූ අතර ඔහු සමග එම පහර දීමට පැමිණි අනෙක් පුද්ගලයා කවුදැයි යන්නද මේ වන විට හඳුනාගෙන ඇත. ඉකුත් 19 වැනිදා මාලිගාතැන්න ප්‍රදේශයේ වෙළඳසලකට සිය පුතු සමග තිරෝද රථයකින් පැමිණ සුනන්ද ජයලත් නැමැත්තාට මෙම සැකකරුවන් දෙදෙනා කඩුවලින් පහර දී ඔහුගේ අත්පා කපා දමා පලා ගොස් තිබිණි. ඒ යන අතරතුර සුනන්දගේ සිරුරෙන් වෙන්වෙන ලෙස කපන ලද ඔහුගේ පාදයක කොටසක්ද මෙම සැකකරුවන් විසින් රැගෙන ගොස් තිබිණි. බරපතල තත්ත්වයෙන් පසු වූ සුනන්ද නැමැත්තා වතු පිටිවල මූලික රෝහලට ඇතුළත් කළද ඔහුගේ තත්ත්වය අසාධ්‍ය වූයේ ඔහු කොළඹ ජාතික රෝහලට යැවීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබුණි. සුනන්දගේ පාද දෙකටම කඩු පහර වලින් බරපතල තුවාල් සිදු වී තිබුණි. එක් පාදයක දන හිසෙන් පහළ කොටසද අනෙක් පාදයේ ඇඟිලි සහිත පතුල් කොටසද කැපී වෙන් වී තිබුණි. සිද්ධිය සැලවීමත් සමග වේයන්ගොඩ පොලිස් කණ්ඩායමක් සැකකරුවන් සොයා විමර්ශනය ආරම්භ කළද සැකකරු ඒ වන විටත් ගම අතහැර පලා ගොස් තිබිණි. පසුව මේ සම්බන්ධ විමර්ශන සඳහා බස්නාහිර උතුරු අපරාධ කොට්ටාසයේ නිලධාරීන් කණ්ඩායමක්ද යෙදවීමට පොලිස් බලධාරීන් කටයුතු කරන ලදී. එහෙත් එම කණ්ඩායමටද සැකකරුවන් සොයා ගැනීමට නොහැකි විණි. ප්‍රධාන සැකකරු කුරුවිට පොලිසියට භාර වී ඇත්තේ එම අවස්ථාවේදීය. ප්‍රධාන සැකකරු දින 90ක කාලය රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර අපරාධ විමර්ශන කොට්ටාසයේ කටයුතු කර ඇත. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ